පොත් ලියන කෙනෙක් පොත් කියවන අයගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ මන්නන් කියන්නේ එකම එක දෙයක් කරෙන්න වෙන කිසිම දෙයක් ගැන බලාපොරොත්තු තියාගන්න එපා ඒකම දේ තමයි නිර්මාණය ඔබ දෙන නිර්මාණය හොඳ නිර්මාණයක් කියලා බලාපොරොත්තු තියාගන්න ඒ ඇරෙන්න වෙන කිසිම දෙයක් බලාපොරොත්තු තියාගන්න එපා මන්න අර නිර්මාණය හොඳ නිර්මාණයක් කියලා බලාපොරොත්තු තියාගන්න කියලා කිව්වේ ඒකෙන් අපිට ආත්ම විශ්වාසයක් ලැබෙනවා දැන් අපි නිර්මාණයක් ලියන්න පටන් ගනිද්දී මම හිතනවා නම් මම ලියනවා හොඳ හොඳ පොතක් මම ලියනවා පාඨකයාට නියම පොතක් පට්ට පොතක් සුපිරි පොතක් ඒ වගේ ඇඟීමක් තමන්ට එනවා නම් තමන්ගේ ඇඟීම තුලින් ලියනවා නම් ඒ නිර්මාණය සාර්ථක වෙනවා කියලා මම විශ්වාස කරනවා ඒ ඇරෙන්න නිර්මාණය ඇරෙන්න වෙන කිසිම දෙයක් අපේක්ෂා කරන්න යන්න එපා බුදුහාමුදුර කිව්වනේ අපේක්ෂාව තමයි හැම වේදනාවකට මුල කියලා ඒක තමයි යථාර්ථය ඒක මේ ලේඛකයන් විතරක් නෙමෙයි ඒ පොත් ලියන අය විතරක් නෙමෙයි සාමාන්‍ය ජීවිතේත් ඒක තමයි ඇත්ත තමන්ගේ අම්මා තාත්තා සහෝදර සහෝදරිය පවුලේ අය ඥාතීන් යාළුවෝ මේ කිසිම කෙනෙක්ගෙන් කිසිම දෙයක් අපේක්ෂා කරන්න එපා ඔයාට දෙන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඒක දෙන්න ඒක වෙනම කතාවක් ඒ අරෙන් අපේක්ෂා කරන්න යන්න එපා යාළුවෙක්ගෙන් වුණත් අපේක්ෂා කරන්න යන්න එපා කිසිම දෙයක් හැමදේම වෙනස් වෙනවා හැමදේම නැති වෙනවා ඒක තමයි නියම යථාර්ථය ලේඛකයෙක් වුණත් මම දන්න ගොඩාරියක් පොත් ලියන අය අපේක්ෂා කරන ගොඩක් දේවල් තමන්ගේ පොතේ සාර්ථකත්වය තමන්ගේ පොතෙන් ලැබෙන කීර්තිය ප්‍රශංසාව ඒව අපේක්ෂා කරනවා ඒක මේ සාමාන්‍ය මනුෂ්‍යත්වය තුළ ඒක ඔටෝමැටිකලි වෙන දෙයක් ඒකෙන් වෙනවා ඇත්තටම ඒත් ඒක අපේක්ෂාවක් කරගෙන බලාපොරොත්තුවක් කරගෙන ඒක ඔළුවට දාගෙන ජීවත් වෙන්න ගියාම වෙන්නේ ඔළුව ඉදිමෙනවා අර අපි සරලව කියන්නේ ඔළුව ඉදිමෙනවා කියලා ඒ තත්ත්වෙටපත් වෙනවා එතකොට තමන්ට කීර්තිය ලැබෙද්දී ප්‍රශංසාව ලැබෙද්දී ඔළුව ඉදිමෙද්දී ඒක නොලැබී යද්දී වේදනාවටපත් වෙනවා දුකටපත් වෙනවා හිතනවා අයියෝ මට මේ දේ වුණානේ ඇයි මේක වුනේ අධෛර්යයටපත් වෙනවා ආත්ම විශ්වාසය නැති වෙනවා ජීවිතය කඩා වැටෙනවා ආයෙත් පොතක්වත් ලියන්න මානසිකත්වයක් නැති වෙනවා ඒක තමයි යථාර්ථය මම දැක්ක මේ ගොඩාරියක් ලේඛකයෝ මේ ලියලා තියෙනවා අපේ ලංකාවේ තමන්ගේ මුල්ම පොත සාර්ථක වෙච්ච අය ලියලා තියෙනවා තමන් ඇම්බෙලා හිතන්නේ දෙවනි පොත සාර්ථක වේද නැද්ද කියලා ඒ බය තමන් ගෙතට එනවා කියලා ඒ එන්නේ අර මුල් පොතෙන් තමන් ගොඩනගාගත්තු අපේක්ෂාවින්ද බලාපොරොත්තු වින්ද අර ඒකයි මං කිව්වේ එහෙම අපේක්ෂාව ගොඩනගා ගන්න එපා එහෙම ගොඩනගා ගත්තොත් තමන්ගේ මේ තමන්ගේ ඊළඟ පොතට යද්දී ඇම්බෙලා හිතනවා මේ පොත සාර්ථක කරගන්නේ කොහොමද මේක සාර්ථක වෙයිද නැද්ද ඒ බය ඔටෝමැටිකලි ඔළුවට එනවා එකින්ද ඕනම කෙනෙක් ලේඛකයෙක් ලේඛිකාව පොතක් ලියද්දී බලාපොරොත්තුවක් තියාගෙන තමන් හොඳ නිර්මාණයක් දෙනවා කියලා. ඒ ඇති. එච්චරයි. ඒක හරි සිම්පල් දෙයක්. ලියද්දි තන්න හොඳ නිර්මාණයක් දෙනවා. පාඩකෙට කියවන්න පුළුවන් සුපිරිම නිර්මාණයක් දෙනවා. එච්චරයි. එතනින් එයාට පොත print කරාට පස්සේ එතන ඉවරයි. full stop එකක් තියන්න. finish. finishing line එකක් තියන්න. සාර්ථක වුණත් නැතත් තමන් දුන්න නිර්මාණය තමන් හරියට දුන්නා. තමන් ගිතට 100%ක් සටිස්ෆයි වෙන්න නිර්මාණය දීලා තියෙනවා එච්චරයි. වෙන කිසිම දෙයක් ගැන හිතන්න යන්න එපා. එච්චරයි. ඊට පස්සේ ඔයා හිතන්න ඕනේ ඔයාගේ ඊළඟ නිර්මාණය ගැන. ඒක ලියන්න ගන්නෙදි හිතන්න. අනිවාර්යෙන්ම දෙනවා 100% සටිස්ෆයි වෙන නිර්මාණයක් දෙනවා. එච්චරයි. ඊට පස්සේ කීර්තිය, ලාභය, නින්දාව, අපකීර්තිය හා දොස් ඒ හැමදේම ඔයාට ඒව අපේක්ෂාවෙන් බාර ගන්න එච්චරයි. සමහර කාලවලට ඔය ඇත්තටම බාර ගන්න ඕනෙත් නැහැ. මං නම් කියන්නේ බාර ගන්න එපා කියලා. ඔය කීර්තිය, නින්දාව මොන දෙයාවත් බාර ගන්න එපා. ඔයා සමහර කාලවලට ඔයා දකි ඔය Facebook එකේ කට්ටිය බනිනවා. පළු යන්න බනිනවා. පොඩ්ඩක් බලලිවිල්ලා කියවන්න අනිවාර්යයෙන්ම කියවන්න ඒ වගේ දේවල් වැදගත් වෙයි සමහර කාලවලට. කියවන්න කියවලා ඉතින්
ඔළුව නැතරලා දාන්න එච්චරයි. ඕක ඉතියේ තියාගන්නත් එපා. ආ ඊළඟ පොතෙන් මොකක් හරි ඊට වැඩි දෙයක් කරනවා කියලා හිතන්නත් එපා. ඒව අනවශ්‍ය දේවල්. ඒව ඕනේ නැහැ. ඔය වගේ මේ තව මන් දැක්ක මේ අපේ ඔය මේ අලුත් ලේකක ලෙක්කාව ඉන්නවනේ. නව කට්ටිය ආදුනික කට්ටිය. ඒ කට්ටියගෙන් ඔය ඉන්ටර්වියු කරද්දී හැම්බෙලාම මානවන්නේ වා මොකද්ද කරන්න උත්සාහ කරන්න කියලා සමාජයට. මන් දැකලා තියෙනවා මේ ඇමරිකානම කියනවා මේ මම උත්සාහ කරන්නේ සමාජයට හොඳ නිර්මාණයක් දෙන්න කියලා. සමාජයට යමක් ගන්න පුළුවන් සමාජයට ආදර්ශයක් ගන්න පුළුවන් නිර්මාණයක් දෙන්න කියලා මම දැකලා තියෙන ගොඩක් අය කියනවා. ඉතින් මම ආන්නේ හොඳ කමේ ආදර්ශ ඒ කොයින්ද ඔය මේ නියමයන් ඔගලන්ගේ මනසට ආවේ? ඔගොල්ලෝ සංස්කෘතියත් එක්කලා යම් යම් සීමාවන් වලට කොටු වෙලා ඉන්නව අදටත් ගොඩාරියක් ආයේ මේ සාහිත්‍ය තුල මම දකින්නේම සීමාවක් නැහැ. සමාජයට හොඳ එකක් සමාජයට ගැළපෙන එකක් සමාජයට ආදර්ශයට ගන්න පුළුවන් එකක් ඒ වගේ වෝනන්න තින් ඔය ලංකාවේ තියෙනවානේ පිරිත් පොත් තියෙනවා බණ පොත් තියෙනවා ආමුදුරුවන්ගේ දේශනා තියෙනවා ඒ වාලිවිල ඒවයින් ඉගෙන ගන්න පුළුවන් දේවල් තියෙනවා. අයව ආදර්ශවත් ගුණයාපත් ඒ වගේ දේවල්. පොතක් කියලා කියන්නේ කිසිම රේඛාවකින් තොර එකක්. පොතක් කියලා කියන්නේ කිසිම කොටුවකින් තොර එකක්. පොතක් කියලා කියන්නේ කිසිම මානසික සර්කල් එකකින්. ඒ කියන්නේ එක්තරා රේඛාවකින් තොර එකක්. ඒක නිදහස් අරපේන ආකාශය වගේ. නිදහස්. ලේඛකයාට පුළුවන් වෙන්න ඕනේ නිදහස් ආකාශය තුල තමන්ට ඕන කරන සිතියම අදින්න එච්චරයි. ඒක මේ මා ලොකු ආදර්ශයක් ගන්න පුළුවන් මා ලොකු මේ ප්‍රතිපත්තිගරුක මා ලොකු සංස්කෘතියට ගැලපෙන ආ සංස්කෘතිය කියන මේ රේඛාව ඇතුළේ ලියවිච්ච ඒව බයිලා. ඒව නිකන් මේ බොරු වැඩ. මන්නම් දකින්න විදියට. ඒක ඉතින් මගේ කියවීම මන් දන්නේ අනිත්ගේ අදහස වෙනස් වෙන්න ඇති. කොහොම හරි මන් දකින්නේ මේ විදියට. ඉතින් ඕගලන්ට හොඳ පොතක් ලියන්න ඕන නම් ලියන්න හොඳ පොතක්. එච්චර ඒක මේ ආදර්ශයට ගන්න පුළුවන් මේ ආ ඒ වගේ පොතක් වෙන්න ඕනේ නැහැ මන්න හිතන්න ඒක යථාර්ථවාදී කියලා. කොහොම හරි මේ ඕක තමයි කියන්න තිබ්බේ. කිසිම දෙයක් අපේක්ෂා කරන්නත් එපා. කිසිම රාමුවකට කොටු වෙලා ලියන්න යන්නත් එපා. මන් දන්නේ මේක මේ වගේ මේ උපදෙස් හොඳයි නම් ගන්න එපා නම් එකක් නිකන් ඉන්න. ඒක මට අදාළ නැහැ. ඉතින් මම මේ වීඩියෝ එක අරගෙන ඉතින් මට කියන්න තියෙන දේ මම කියනවා. කොහොම හරි ඒක තමයි ඇත්ත මගේ පැත්තේ.